ඔගලඟ සාදරයෙන් පිළිගන්නවා අපේ 10 වෙනි ටෙක් සන්ඩේ එපිසෝඩ් එකට. ඉතින් ලෝකයේ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු අරගෙන එන ඒවා සාරාංශගත කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් hashtag ටෙක් සන්ඩේ LK යටතේ තමයි ප්‍රෝග්‍රෑම් එක ටැග් වෙන්නේ ඔයගොල්ලන්ට. ඒක හොයන්න අවශ්‍ය නම් සෝෂල් මීඩියාවල. ඉතින් මෙතනදී පහුගිය සතියේ ටෙක් සන්ඩේ එක අරගෙන ඉන්න බැරි වුණා. ඒ වුණාට ඔයගොල්ලන්ට පුළුවන් අපේ 9 වෙනි මීට කලින් කරපු ටෙක් සන්ඩේ එපිසෝඩ් එක බලන්න මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා. ඉතින් මේ සතියේ ටෙක් සන්ඩේ එකේදී ලෝකයේ ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා අප්ඩේට් වෙන. පළවෙනියටම අපි කතා කරන්න යන්නේ ඉන්ටෙල් සමාගම ගැන. ඉතින් මේ වෙනකොට අපි දන්නවා ලංකාවේ මාකට් එකෙත් ඉන්ටෙල් කියලා කියන්නේ ඉන්ටෙල් CPUs වලට අවම අපේ සිස්ටම්ස් බිල්ඩ් කරන්න AMD නිෂ්පාදන විශේෂයෙන්ම Ryzen series එක මේ වෙනකොට ඉතාමත් වේගෙන් පැතිරීගෙන යනවා. හැම දිනම මේක පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම තමයි PC Guide LK channel එකේනොත් මම බොහෝ විට කියනවා AMD Ryzen පාවිච්චි කරන්න කියලා. මොකද ඔයගොල්ලෝ ගෙවන ගානට ගොඩක් performance හම්බෙන නිසා ඒ හා සමාන price range එකක තියෙන Intel CPUs එක බැලුවම. ඉතින් මෙතනදී එන අලුත්ම ආරංචිය තමයි Intel සමාගම Samsung සමාගමත් එක්ක මේ වෙනකොට කතා ආරම්භ කරලා තියෙනවා කියලා Intel CPU manufacturing Samsung fabs වල කරන්න. ඉතින් මේක හරියටම තේරෙන්නේ නැත්තම් AMD සමාගම මේ වෙනකොට එයාලගේ සම්පූර්ණයෙන්ම එයාලගේ CPU නිෂ්පාදනය කරන ක්‍රියාවලිය කරන්නේ TSMC එක එක්ක. ඉතින් මෙතනදී AMD සමාගමට තමන්ගෙම fabs එහෙම නැත්නම් CPU නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර නැහැ. ඒක ඒගොල්ලෝ කරන්නේ මුළු ලෝකයේම මේ වගේ නිෂ්පාදන සිද්ධ කරන ප්‍රධාන පෙළේ සමාගමක් එක්ක. නමුත් Intel සමාගම තමන්ගේ CPU තමන්ගේ products නිෂ්පාදනය කරන්නේ තමන්ගෙම labs වල fabrication plant වල. ඉතින් මෙතනදී Intel සමාගම තමන්ගේ 14 nanometer process එකේ ඉඳලා 10 nanometer process එකට එන්න සෑහෙන ලොකු ගැටලුවලට මැදි වුණා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට Intel සමාගමට මේ වෙනකොටත් බැරි වෙලා තියෙනවා තමන්ගේ 14 nanometer process එකේ ඉඳලා 10 nanometer process එකට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට Intel සමාගම මේ වෙනකොටත් රිලීස් කරලා තියෙන්නේ එයාලගේ 10th gen එකේ U series එකේ ලැප්ටොප් වලට එන මොබයිල් ප්‍රොසෙසර්ස් විතරයි. ඉතින් 10th gen එකේ ඒගොල්ලෝ මොන විදිහට රිලීස් කරයිද කියලා බලාගෙන ඉන්නවා ඩෙස්ක්ටොප් variants. ඒ වගේම තමයි AMD සමාගම මේ වෙනකොට තමන්ගේ Ryzen series එකත් එක්ක 7 nanometer Intel සමාගම 14 nanometer එකේ තමන් තාමත් තමන්ගේ 9 gen තියාගෙන ඉද්දි Ryzen AMD සමාගම තමන්ගේ Ryzen නිෂ්පාදන මේ වෙනකොට 7 nanometers වලින් නිෂ්පාදනය කරලා එළි දක්වනවා. ඉතින් මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි performance වැඩි වෙනවා යන power එක අඩු වෙනවා මේ performance power ratio එක 90 ගත්තම. මෙතනදී Intel සමාගම තමන්ගේ මේ 10 nanometer process එක එච්චරම ප්‍රතිඵලදායක නැහැ කියලා හොයාගත්තට පස්සේ ඒගොල්ලෝ Samsung සමාගමට කතා කරලා තියෙනවා එයාලගේ fabrication process පාවිච්චි කරලා තමන්ගේ අලුත් Intel CPUs ඒ වගේම අනෙකුත් දේවල් නිෂ්පාදනය කරන්න. ඉතින් මේක ආරංචියක් විතරයි. බොහෝ විට 2020 වෙද්දී අපිට මේකේ හරි තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. මේත් එක්කම Intel සමාගම ගැන Mother Tech Sunday එකෙන් දෙවෙනි කාරණාවක් කතා කරන්න සිද්ධ වෙනවා. මෙතනදී තියෙන දෙයක් තමයි Intel Hyper Threading. ඔගොල්ලෝ Intel Hyper Threading ගැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඒ ගැන මම කරපු වීඩියෝ එක මෙන්න මේ ලින්ක් එකකින් ගිහින් බලන්න. ඉතින් Hyper Threading කියලා කියන්නේ අපේ CPU එකක තියෙන cores ගාන දෙගුණයක් කරලා, එහෙමත් නැත්නම් මේක virtually cores දෙකක් බවට පත් කරලා logical processors හරහා, ඒ කියන්නේ threads ගණක් වැඩි කරලා එකෙන් processors විශාල ප්‍රමාණයක් එකවර කරගන්න එක. ඒ කියන්නේ එක core එකකින් වැඩ දෙකක් එකවර කරගන්න හැකියාව මේ hyper threading. එහෙමත් නැත්නම් AMD ලට ආපුවම SMT simultaneous multi threading වගේ technologies වලින් පුළුවන්. නමුත් මේ වෙනකොට හොයාගෙන තියනවා වාර්තා වෙන විදිහට මේ Intel hyper threading කියලා කියන කොටසට ආපුවම මේක සෑහෙන අනතුරුදායකයි කියලා. මොකද මේ hyper threading වලදී cache එක ෂෙයා වෙනවා CPU එකේ, වගේම තවත් බොහෝ දේවල්. ඉතින් මේ හරහා පුළුවන් වෙනවා කියනවා එක ප්‍රෝග්‍රෑම් එකකට, එක software එකකට මේ memory එකේ තියෙන තවත් software එකක data read කරන්න, code එක read කරන්න. ඉතින් මේක
සෑහෙනම අනතුරුදායකයි කියලා කියනවා. මේකට තියෙන එකම විසඳුම මේ වෙනකොට Intel Hyper-threading switch off කරන එක. හැබැයි මෙතනදී 140ක විතර performance loss එකක් තියෙනවා. ඒ වගේම තමයි මේක කියන විදිහට corporate sector එකට විශේෂයෙන්ම servers ඒ වගේම business environment වල තියෙන machines වලට තමයි අදාළ වෙන්නේ. මේ වාර්තාවේ සඳහන් වෙන විදිහට මේක එච්චරම බලපාන්න නැහැ කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි වගේ සාමාන්‍ය විදිහට computing කරන කට්ටියට මොකද මේක target කරලා attack කරන්න ඕන දෙයක්. ඉතින් corporate sector එකට ආවම මේ hyper threading හරහා විශේෂයෙන්ම Intel පාවිච්චි කරන Mac වලත් මේක නිවේදනය කරලා තියෙනවා. ඔයාලා hyper threading off කරගන්න 140ක විතර performance loss එකක් තියෙයි. නමුත් ඒ හරහා ඔයාලගේ දත්තවල ආරක්ෂිතභාවය ගැන සැලකිලිමත් වෙනවා නම් ඒක තමයි තියෙන එකම විසඳුම කියලා. ඊළඟට ඔන්න Tesla ගැන කතා කරන්න සූදානම් වෙලා ඉද්දී ඒ මාතෘකාවට තවත් දෙයක් එකතු වුණා. ඒ තමයි පහුගිය සතියේ Tesla සමාගමේ Elon Musk තමන්ගේ Tesla Cyber Truck එක unveil කරා. මෙතනදී Elon Musk hint කර කර හිටියා එයාගේ අලුත්ම truck එක එනවා කියලා. මේ වෙනකොට Tesla cars සම්පූර්ණයෙන්ම electric cars මේ වෙනකොට ලෝකයේ අවධානය දිනාගෙන තියෙනවා. ඉතින් මෙතනදී Tesla truck එක unveil කරා. මේකෙදී අපි දැකපු දෙයක් තමයි බොහොම වෙනස් futuristic ගොඩක් කට්ටිය කිව්වා low graphic settings වලින් එන vehicle එකක් වගේ කියලා. මොකද දැන් තියෙන cars වගේ දේවල් trucks එක බැලුවම අපේ තියෙන ගොඩක් smooth lines ඒ වගේ දේවල්. නමුත් මේ truck එකේ තියෙන විශේෂත්වය තමයි මේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා බොහොම වෙනස්ම futuristic concept එකක් minimal concept එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක මේ වෙනකොටත් trend එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන අඩුම version එක මේ වෙනකොට ඇමරිකාවේ pre-order කරන්න පුළුවන්. මේකේ මිල වෙන්නේ සාමාන්‍ය truck එකකට වඩා ඉන්ධන වලින් දාවන වෙන truck එකකට වඩා සෑහෙන අඩු මුදලක්. ඉතින් ඒකත් එක්ක Tesla truck එක මම හිතන්නේ තවත් අවුරුද්දකින් විතර තමයි මාකට් එකට එන්නේ දැන් pre-order කරන කට්ටියට. ඉතින් මේකත් එක්ක මේ Tesla truck එක සෑහෙන වෙනස්කම් වලට මාකට් එක truck මාකට් එක වෙනස්ම පැත්තකට අරන් යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟට අපි යමු Microsoft සමාගමට. ඉතින් Microsoft සමාගම තමන්ගේ Windows 10 operating system එකේ 1909 කියන අප්ඩේට් එක නිකුත් කරා. ඉතින් මේක බොහෝ කට්ටියට ආවේ නොවැම්බර් මාසේ වෙද්දී. ඊළඟට Windows 10 එකේ අප්ඩේට් එක නම් කරලා තියෙන්නේ Windows 10 2004 එහෙම නැත්නම් 2004 විදිහට. ඉතින් මේකෙදි hint එනවා කියලා Microsoft සමාගම කිව්වේ අවුරුද්ද සහ මාසය කියන එක. ඉතින් 20/4 කියලා කියන්නේ 2020 4 වෙනි මාසේ අප්‍රේල් මාසේ. ඉතින් ඊළඟ අවුරුද්දේ අප්‍රේල් මාසේ තවත් major revamp එකක් ඉතාමත් විශාල update එකක් එන්න සූදානම් වෙනවා කියලත් ඒක මේ වෙනකොට testing වල තියෙනවා කියලත් Microsoft සමාගම ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි නොවැම්බර් 28 වෙනිදා හරි 29 වෙනිදා හරි තොරතුරු වාර්තා වෙන විදිහට ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්ගත වෙන්න සූදානම් වෙලා තිබ්බ Polish Boeing 787-8 Dreamliner වර්ගයේ ගුවන් යානයක් take off කරන්න කලින් ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගමන අත්හිටුවලා තියෙනවා. මේකට හේතුව විදිහට ගුවන් යානයේ සෙන්සර්ස් වලින් පරිගණකයෙන් ඒකේ පොපට් වැල් කියන කොටසේ දෝෂයක් වාර්තා කිරීම තමයි සඳහන් වෙන්නේ මේ විදිහට මේ ෆ්ලයිට් එක ග්‍රවුන්ඩ් කරන්න හේතුව විදිහට. ඉතින් මෙතනදී දැනගන්න අවශ්‍ය දේ තමයි මේ Dreamliner 787-8 ප්ලේන් එක අලුත්ම සෙන්සර්ස් වලින් අප්ග්‍රේඩ් කරන්න මේ Polish ගුවන් සමාගම කටයුතු කරලා තිබ්බා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක ටේක් ඔෆ් කරන්න කලින් මේ అలාම් එක ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම කතා කරා Boeing සමාගමේ ප්ලේන් දෙකක් ක්‍රෑෂ් වෙච්ච එක ගැන. ඒ ප්ලේන් වල තිබ්බ දෝෂ නිසා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඉතාමත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් ඔයාලට පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. ඉතින් මේක මැඩ පවත්වන්න මේ වෙනකොට Boeing Max 8 ගුවන් යන සම්පූර්ණයෙන්ම ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගුවන් සමාගම් තමන්ගේ තියෙන අනෙකුත් මොඩල්ස් වල Boeing planes වලට අප්ග්‍රේඩ්ස් පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහේ දෝෂ තියෙනවා නම් ඒ ගැන දන්වන්න එහෙම නැත්නම් දැනගන්න පුළුවන් වෙන්න. ඉතින් මේ හේතුව නිසා ලංකාවෙන් පිට වෙලා ගිහිල්ලා සමහර විට ක්‍රෑෂ් එකක් වෙන්න තිබ්බ අවස්ථාවක් නැති වෙලා තියෙනවා තාක්ෂණයේ උදව්වෙන්. ඉතින් තාක්ෂණයේ නිවැරදි විදිහට පාවිච්චි කරොත් ඒකෙන් ජීවිත ඒ වගේම මුදල් මේ හැම දෙයක්ම බේරගන්න හැකියාව තියෙනවා. වගේම
තාක්ෂණයෙන් ෂෝට් කට් හොයන්න ගියොත් ඒ දේවල් ඉතාමත් භයානක ප්‍රතිඵල එක්ක ඉවර වෙනවා කියන එකත් මතක් කරන්න අවශ්‍යයි. ඉන්ටෙල් ගැන මුලින්ම කතා කරාට පස්සේ දැන් කතා කරන්න යන්නේ AMD සමාගම ගැන. AMD සමාගම තමන්ගේ Ryzen CPU lineup එකත් එක්ක මේ වෙනකොට ඉන්ටෙල් සමාගමේ සියලුම offering සියලුම පැකේජ් වලට දැඩි තරඟයක් එල්ල කරගෙන යනවා. ඒත් එක්කම AMD සමාගම මේ වෙනකොට තොරතුරු නිකුත් කරලා තියෙනවා තමන්ගේ Ryzen 4th gen එක ගැන. එහෙම නැත්නම් Zen 3 architecture එක ගැන. ඉතින් Zen 1 එකේදී අපිට Ryzen first generation එක නිකුත් වුණා. ඒ වගේම Zen Plus architecture එකේදී Ryzen second generation එක නිකුත් වුණා. ඒ වගේම Zen 2 architecture එකෙන් අපිට Ryzen 3rd gen release වුණා. මේක ටිකක් පැටලෙනවා. Zen 2 කියලා කියන්නේ Ryzen 3rd gen. දැන් අපිට තියෙන 3000 series එක. ඒ වගේම තමයි Ryzen එහෙම නැත්නම් Zen 3 කියන architecture එක යටතේ එන්නේ Ryzen 4000 කියන series එක. ඉතින් මේ වෙනකොටත් AMD සමාගම තමන්ගේ 7 nanometer CPUs වලින් ඊළඟ generation එකටත් සූදානම් වෙනවා කියලා තමයි මෙතනදී ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ වෙනකොට Ryzen නිෂ්පාදන ඔගොල්ලෝ බැලුවොත් internet එකේ reviews අරගෙන ගෙවන ගානට සමහර විට අලුත්ම 9900K CPUs වල performance උත් crush කරගෙන 3950X වගේ CPUs එළියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අලුත්ම Threadripper series එකත් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතාමත් විශාල වශයෙන් වෙනස්කම් වල එක්ක performance gain එක්ක. ඉතින් මෙතනදී මේ අලුත් architecture එක මොන විදිහටද performance වැඩි වෙන්නේ කියලා AMD සමාගම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි බලමු Intel සමාගම කොයි විදිහට මං කලින් කිව්වා වගේ 10th gen එකත් එක්ක මේ Ryzen 4000 එහෙම නැත්නම් Ryzen 4th gen CPUs එක්ක ගැටෙයිද කියලා. ඉතින් මෙතනදී දැනගන්න අවශ්‍ය දේ තමයි AMD සමාගම කිව්වා තමන්ගේ socket එක AM4 socket එක වෙනස් කරන්නේ නැහැ කියලා 2020 වෙනකන්. එයාලගේ Ryzen first generation එක නිකුත් කරද්දි ඉතින් ඒ පොරොන්දු ඒ විදිහටම තියාගෙන තියෙනවා. අපි බලමු Ryzen 4th generation එකට එද්දි මේක වෙනස් වෙයිද, එහෙම නැත්නම් අපිට මේ තියෙන motherboards ම upgrade කරගෙන CPUs upgrade වලට පාවිච්චි කරන්න පුළුවන් වෙයිද කියලා. ඊළඟට කතා කරන්න යන්නේ Android phones පාවිච්චි කරන ලෝකේ ඉන්න බිලියන ගානක users ලා හැමෝටම අනතුරක් වෙලා තියෙන camera app එකක් ගැන. ඉතින් Google camera app එක ඒ වගේම Samsung සමාගමෙන් නිකුත් කරපු camera app එකේ විශාල security flaw එකක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේක හොයාගත්තේ Checkmarks කියන security research firm එකෙන්. මේගොල්ලෝ හොයාගත්ත විදිහට බොහොම සරලව සූක්ෂමව හදන app එකකින් storage access විතරක් ලබා ගත්තට පස්සේ ඒ හරහා පුළුවන් වෙනවා camera එක control කරන්න. මොකද අපි දන්නවා මේ වෙනකොට අපි හැමෝම දැනුවත් වෙලා තියෙනවා app එකක් install කරනවා නම් phone එකට එතනදී ඒ app එකෙන් ඕනවට වඩා permissions ඉල්ලනවා නම් install වෙද්දී පළවෙනි පියවරේදී එතනදී අපි මේක ගැන හොයන්න ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මෙතනදී ඒ හැම කෙනෙකුටම ප්‍රශ්නයක් නොවන විදිහට සැක හිතන්න බැරි වෙන විදිහට මේ security flow එක හරහා storage එකට විතරක් access එක ගන්න app එකකින් ඊට පස්සේ පුළුවන් වෙනවා phone එකේ සම්පූර්ණයෙන්ම GPS, camera, voice මේ හැම දෙයක්ම control කරන්න. ඉතින් මේ හරහා පුළුවන් වෙනවා කියලා කියනවා අපිට නොදැනී අපේ phone එකේ camera එක on කරන්න, අපිට නොදැනී අපේ phone එක call mode එකට යනවා නම් විශේෂයෙන්ම send receive විදිහට signal වැඩ කරනවා නම් එතනදී ඒ අවස්ථාවේදී ඒ call එක record කරන්න. ඒ වගේම තමයි අපේ mic එක camera එක පාවිච්චි කරලා GPS පාවිච්චි කරලා අපි ඉන්න locations මේ හැම දෙයක්ම හොයන්න Android system එකට ප්‍රශ්නයක් නොවන detect නොවන විදිහට. ඉතින් මේක මේ වෙනකොටත් security patches වලින් වහලා ඉවරයි කියන එකත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මොකද මේ වගේ දෙයක් එළියට එන්න කලින් අදාළ සමාගම් වලට මේ security firm වලින් දැනුවත් කරනවා. ඉතින් මේක 2019 ජූලි මාසේ තමයි මේ research firm එකෙන් හොයාගෙන Google සමාගමට ඒ වගේම Samsung සමාගමට දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය low priority එකේ ඉඳලා මේ දැනුවත් කිරීමෙන් පස්සේ high priority එකට ගිහිල්ලා ඒකට අවශ්‍ය කරන fix එහෙම නැත්නම් patches මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් එහෙමනම් Tech Sunday එකේ අන්තිමට කතා කරන්න යන්නේ ඉතාමත් විශේෂ දෙයක් ගැන.
ඒ තමයි මේ වෙනකොට න්‍යෂ්ටික විදුලි බලාගාර තියනවා ලෝකෙ පුරාම. ඉතින් න්‍යෂ්ටික එහෙම නැත්නම් මේ නිව්ක්ලියර් පවර් ප්ලාන්ට්ස් වලට ආපුවම මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ නිව්ක්ලියර් පවර් ප්ලාන්ට්ස් වල පාවිච්චි කරන නිව්ක්ලියර් ෆියුල් රොඩ්ස් එහෙම නැත්නම් මේ රියැක්ෂන් වෙන ඊට පස්සේ ඉතුරු වෙන මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය නිව්ක්ලියර් වේස්ට් එක බැහැර කරන ක්‍රියාපිලිවෙත ගැන. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති 2011 භූමිකම්පාවක් එක්ක ජපානයේ ෆුකුෂිමා කියන බලාගාරය ඩැමේජ් වුණා, ඒක විනාශ වුණා. ඉතින් ඒ හරහා ගලපු, ඒ හරහා ලීක් වෙච්ච නිව්ක්ලියර් වේස්ට් වලින් සෑහෙන ලොකු බලපෑමක් වුණා පරිසරයට. ඉතින් මේ 2011 සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක ජර්මනිය 2011 දී තීරණය කරා යාලගේ පවර් ප්ලාන්ට්ස්, නිව්ක්ලියර් පවර් ප්ලාන්ට්ස් වහලා දාන්න. ඉතින් මේක බොහෝ විට 2020-22 වෙද්දී සම්පූර්ණයෙන් මේගොල්ලෝ නිව්ක්ලියර් පවර් ප්ලාන්ට්ස් වලින් අයින් වෙනවා කියලා තමයි කියන්නේ. මේ අයින් වීමත් එක්ක මේ වෙනකොට මේ පවර් ප්ලාන්ට්ස් ආසන්නේ ගබඩා කරලා තියෙන මේ වේස්ටේජ් එක නිව්ක්ලියර් ෆියුල් රොඩ්ස් සදහටම ගබඩා කරන්න, එහෙම නැත්නම් අපද්‍රව්‍ය විදිහට බැහැර කරන්න ඒගොල්ලෝ මේ වෙනකොට තැන් හොයමින් යනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ජර්මනිය විතරක් මේ විදිහට තියෙන මේ නිව්ක්ලියර් වේස්ටේජ් එක බොහොම භයානකයි කියලා කියනවා. මොකද මේ විදිහට ඉවර වෙච්ච, භාවිතා කරලා ඉවර වෙච්ච ෆියුල් රොඩ්ස් ඒ න්‍යෂ්ටික බලාගාර ළඟම තමයි කන්ටේනර් වල ගබඩා කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට ජර්මනියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොහෙද මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ටික දාන්නේ කියලා. මොකද මේවා ගබඩා කරන්න විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා පාෂාණ සහිත පොළවක්. ඒ කියන්නේ එතනින් එහාට ලීක් නොවන විදිහට දැඩි පාෂාණ තියෙන පොළවක්, පොළොව මතුපිට මට්ටමේ ඉඳලා කිලෝමීටරයක් විතර ගැඹුරට හාරලා පාෂාණ සහිත තියෙන රොක් බෙඩ් එකක තමයි මේවා හරියට ගබඩා කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ හරහා ජල මූලාශ්‍ර තියෙන්න බැහැ. මොකද එහෙම වුණොත් බැරි වෙලාවත් මොනම විදිහරි ලීක් එකක් වුණොත් ජලයට මේවා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි භූකම්පන, භූමිකම්පා සිදු නොවන තනුත් මේකට අවශ්‍යයි කියලා සඳහන් වෙනවා. මොකද යම්කිසි විදිහකට ඒ වගේ තැනක දාලා මේක ලීක් වුණොත් එතනිනුත් පරිසරයට හානි වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම වාවෙ සමාගම ගැන එකතු කරන්නම අවශ්‍යයි. ඉතින් වාවෙ සමාගම පුංචි නෝට් එකක් දීලා තියෙනවා එයාලගේ හාමනි ඕස් එක රිලීස් වුණොත් ස්මාර්ට් ෆෝන් වලට ඒක ඉතාමත් දැවැන්ත මට්ටමෙන් අනෙත් ඕස් වලටත් අවධානය යොමු වෙන, අනෙත් ඕස් වලින්නුත් අවධානය යොමු වෙන මට්ටමේ ඕස් එකක් විදිහට රිලීස් කරනවා කියලා ස්මාර්ට් ෆෝන් වලට. ඉතින් අපි බලාගෙනෙමු හාමනි ඕස් එක මොන විදිහට එයිද කියලා. මොකද ඇමරිකාවෙන් මේ වෙනකොටත් යම් කිසි විදිහකට ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. වාවි සමාගමේ මේ ඇන්ඩ්‍රොයිඩ් මයික්‍රොසොෆ්ට් ඇමරිකානු සමාගම් වලින් ලබා ගන්න දේවල්, සේවා සහ භාණ්ඩ මොන විදිහටද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් මේ සතියේ ටෙක් සන්ඩේ එපිසෝඩ් එක අපි ඉවර කරමු. ඉතින් ගොඩක් ෆීඩ්බැක් ඇවිල්ලා තිබ්බා, විශේෂයෙන් එක කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා ඉස්සර විජය පරිගණක සංගරාව අරගෙන කියවනවා වගේ අප්ඩේට් එකක් ගන්න දැන් ටෙක් සන්ඩේක බලන් ඉන්නවා කියලා. ඉතින් ගොඩක් හිතට වැදිච්ච කමෙන්ට් එකක්. මොකද පරිගණක සංග්‍රහ කියලා කියන්නේ මම හිතන්නේ 98 වගේ ඉඳලා රිලීස් වෙච්ච දවසේ ඉඳලාම, ප්‍රකාශයට පත් කරපු දවසේ ඉඳලාම මම ගත්ත සංග්‍රහාවක්. සෑහෙන ගොඩක් මං ගාව තිබ්බා. නමුත් මේ වෙනකොට පරිගණක ක්‍රීඩා කියලා නිකුත් කරපු එක සංග්‍රහාවක් මං මතක් වෙන්න තියාගෙන ඉන්නවා. ඉතින් සෑහෙන මතකයන් ආපස්සට යමක් සිද්ධ වුණා ඒ කමෙන්ට් එකත් එක්ක. ඉතින් දිගටම ටෙක් සන්ඩේ එපිසෝඩ් එක අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට මතක් කරනවා channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න ලංකාවේ තාක්ෂණයේ sannivedanaye. ඒ වගේම පරිගණක ගැන කතා කරන අපේ YouTube channel එක. ඒ වගේම අපේ website එකට ඇවිල්ලා බලන්න www.pcguide.lk. ලංකාවේ සිංහලෙන් තාක්ෂණය ගැන තාක්ෂණික ලිපි, ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න අහන්න පුළුවන් කතා බහ community එකක් තියෙන අපේ website එක ඇවිල්ලා බලන්න. ඒ වගේම අපේ Facebook page එක, Twitter, Instagram හරහා ඔයගලන්ට follow කරන්න පුළුවන්. හම්බෙමු තවත් video එකකින්.